අයිබෝවන් සුබ දෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය තුළින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මම හැමදාම මෙතන ඉන්නේ නැහැ. අලුත් නායකත්වයක් ඉදිරියට ගේනවා. හිටපු අගමැති කියයි. සජිත් අද සිට යලි වැඩ ආරම්භයි. ජනාධිපතිවරණ මැතිවරණ නීතිය සංශෝධනය කිරීම සඳහා යෝජනාවක්. නව නායකත්වයක් ඉදිරියට ගෙන යාමට සූදානම් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සරසවී යෝන් පෙරමුණේ ක්‍රියාකාරින්ගේ හමුවට ඊයේ පෙරවරුවේ එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි ජනාධිපතිවරණයෙන් පස්සේ එක තැන ඉන්න බෑ. අපි ඉදිරියට යන නිසා ඔබේ සංවිධානත් ඒ වගේම තවත් වෘත්තීයවේදී අනික් වෘත්තීය සමිති සංවිධාන ගණනාවක් දැන් ඇවිත් එක එක අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අනුව ජනවාරි මාසේ ඉඳන් අපි දැන් ඉදිරියට යනවා. මේ මානසික මණ්ඩල ඒ සියලු දෙනාම ඒ වැඩසටහන් ගැන අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඒ වැදගත්. අපි අපේ අඩුපාඩුකම් හොයාගෙන අලුතෙන් හිතලා ඉදිරියට යන්න ඕනේ. මම මෙතන හැමදාම ඉන්නේ නැහැ. දැන් මට තියෙන්නේ අපේ අලුත් නායකත්වය ඉදිරියට ගේන්න. විශේෂයෙන්ම සියලු දෙනාම එක්සත් වෙලා එකතු වෙලා එක අයෙක් වාද නොකර සැලැස්මක් ගේන්න කියලා මම කියලා තියෙනවා. ඒකට අපිට පුළුවන් තවත් ඉදිරියට යන්නේ. දැන්ට මූලික වැඩ කටයුතු කරන්න අපි ලැහැස්ති වෙමු. විශේෂයෙන්ම අපි ඒ සඳහා ජනවාරි මාසේ ආරම්භ කරමු. ඉතින් අපිට දැන් තියෙන්නේ එකමුතුව යන්න. ඔබ සියලු දෙනාම පැමිණීමත් අනික් සංවිධාන පැමිණීම සුබ ලකුණක්. මොකද බිම් මට්ටමේ අලුතෙන් සංවිධාන අරගෙන යනවා. සමහරවිට කිව්වා අපිට බිම් මට්ටමේ තරුණ නායකයෝ නැහැ කියලා. ඉතින් මේ ඔක්කොම කතා කරන්න ගියනම් තවත් වෙලා යනවා. ඊපස්සේ අය කතා කරන්න යනවා. අපේ සජිත් ප්‍රේමදාස මෑතුමා ඇතුළු අනික් අය පාර්ලිමේන්තුවේ වගකීම බාර ගන්න ඕනේ. අර ගන්නවා වැඩ කටයුතු කරගෙන යන්න. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපේ මේ ප්‍රධාන තරුණ අය අපේ අලුත් නායකයින්ුත් මේගොල්ලොත් එකතු වෙලා දැන් පක්ෂේ ඉදිරියට ගෙනියන්න ඕනේ. අපි මේ වැඩ කටයුතු 1972 දී කරා. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මීට දීර්ඝව නැත්නම් බට ආපෝ බයින්න පටන්. ඉතින් දැන් වැඩ පටන් ගමු වෙන මොකුත් නෑ. දැන් කතා කරලා ඉන්න බෑ. වාද විවාද කරකට බෑ. ඉතින් පටන් ගත්තාම මොකද දෙන්නේ? මඩ ප්‍රචාර විවේචන හා දෝෂාරෝපණ තුළින් තමාව දේශපාලනික වශයෙන් ආපසු හැරවීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට දැක්වපු නැති උනන්දුවක් අද කැලෑපත්තර වෙනුවෙන් විවිධ ප්‍රවෘත්ති මවල නිර්මාණය කරලා අද මඩ ගැසීමේ ව්‍යාපාර රැසක් කියන්නේ. මට කියන්න තිබෙන්නේ සියලුම දෙනාට මඩවලින් විවේචනවලින් දෝෂාරෝපණවලින් අපිව වටන්නට බෑ. දැන් අද කොළොන්නාව සභාවේ අපේ පාක්ෂිකයෝ සියලු දෙනාම නැගිටලා කිව්වොත් සජිත් ප්‍රේමදාස කාලේ හරි විශ්‍රාම යන්නේ කියලා. අපි ලෑස්ති විශ්‍රාම යන්නේ. ඒ වෙනමුණක් නිසා නෙවෙයි, අපි ජනතාවගේ මතයට සමන් දෙන නිසා. කවදාවත් ජනමතයට විරුද්ධව අපි කැරලි ගහන්නේ නැහැ. ජනතාවගේ මතයට විරුද්ධව අපි නම්‍යශීලී නොවන ආකාරයට කටයුතු කරන්නේ. අපි හැම වෙලාවකදීම ජනමතයේ ඉදිරියේ අපි නම්‍යශීලී වෙන මොනවත් නිසා නෙවෙයි. ලැජ්ජා බය කියන නහරය තවමත් සජිත් ප්‍රේමදාසගේ ඇඟේ තිබෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට මට දැනගන්න ලැබුණා. තවත් විශේෂ පිළිගැනීමක් 15,000ක් විතර එක්කව වෙලා මට ලබා දුන්නයි කිය. ඒ එතනින්ම තේරෙනවා මං ගැන කොච්චර කලබලයක් තියෙනවද කියන එක. මගේ හිතේ තියෙන ලොකුම කුතුහලය තමයි කවුරු එක්කව වෙලාද මේව කරන්නේ කියන එකත් මට තව දුරටත් හිතන්න සිද්ධ වෙනවා. 10ක් 15ක් නෙවෙයි 15,00,000ක් උද්ඝෝෂණය කරත් මේ කොළොන්නාවේ ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස වැයත් කරන්නට බැරියයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. අද දවසේ ඉඳගෙන තවත් රැස්වීම 154ක ගමන ආරම්භ කරයි කියන එක තමුන්නාන්සලාට මතක් කරමින් ඔබතුමන්ලා සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනව පමණක් නෙවෙයි අනාගතයේ සුරක්ෂා කරන්නට අපි දිවි හිමියෙන් කැප වෙනවායි කියමින් ඔබ සියලු දෙනාටම ජය පතමින් මම නිහඬව ගොනුසුයි. විජයග්‍රාහී ජනතා නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන් ඔබ ආමන්ත්‍රණය කරනු ලැබුවේ.
ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව සීමාවක් පැනවිය හැකි නීතියක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සම්පාදනය කළ යුතු බව පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක් වෙමින්. ගෞරවනීය තීනියාවල පාලිත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට කරන ලද ආරාධනයක් සම්බන්ධයෙන්. එතෙන්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළාලු එතුමා බොහොම අමාරුවෙන් ඉන්න මේ කාලය තුළ කුමක් හේඳ රුපියල් කෝටි 27ක් මැතිවරණය වෙනුවෙන් වියදම් කරන්න වුණා ඒ ණය ගෙවා ගන්න ක්‍රමයක් නැතුවයි මම ඉන්නේ කියලා. ජනාධිපතිවරණයේදී අතදිගෑරලා මුදල් වියදම් කරන්න සූදානම් වෙන්නේ තමන්ගේ තියෙන සේසතත් එවගේම යාළු මිත්‍රයන්ගේ සහ වෙනත් ව්‍යාපාරිකයන්ගේ මුදල් වියදම් කරන්න ඉඩ ලැබිලා තියෙනවා. කුමක් නිසාද? ජනාධිපතිවරණයෙන් දිනුවොත් අදාළ තනතුර තමන්ට ලැබුණොත් මේවා ගෙවන එක ප්‍රශ්නයක් නෙවෙයි කියන උපකල්පනය නිසා. එතකොට අපට ඒ එකම සැකයක් ඇති වෙනවා. මෙවන් විශාල මුදල් වැය කළ බලයට පත්වෙන ඇත්තෝ ඒ වැය මුදල පිරිමසා ගන්න ඒ කාන්තේම නීති විරෝධී ක්‍රියා වලට පෙළඹෙනවාය කියන බව. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අපි අවවාද කරනවා දැන් මෙන්න මේ නිදර්ශනය අතට ගන්න අරගෙන වහාම නීතියක් සම්පාදනය කරන්න ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදලේ සීමාවක් පැනවිය යුතුය යන්න. ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමේ සිද්ධියට අදාළ සියලු දෙනාට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන් පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අලුත් ආණ්ඩුවට සහ අලුත් ජනාධිපතිතුමාට සැලසුම් සහගත ලෙස එල්ල කරන්න පටන්ගත්ත මඩ ව්‍යාපාරයේ පළවෙනි නාටකය අද අසාර්ථක වෙලා තියෙනවා. ස්විස් ස්ථානාපති කාර්යාලයේ කාන්තාවක් සම්බන්ධ කරගෙන ගොතපු ඒ අමූලික බොරුව නටපු ඒ නාට්‍ය අද සම්පූර්ණයෙන් බොරු වෙලා තිබෙනවා. හැබැයි ස්විස් කාන්තාව රිමාන්ඩ් කරලා පමණක් ඒ නාටකයේ කතාව අපිට අවසන් කරන්න බෑ. මොකද ඒ නාටකයේ නිෂ්පාදනය කළේ එක්සත් ජාතික පක්ෂයෙන්, ඒක අධ්‍යක්ෂණය කළේ රාජසේනරත්න මැතිතුමා. ඒකේ නළුව නිළියෝ තමයි ওই ස්විස් කාන්තාවයි අනිත් අයයි. මේ නළුවයි නිළියෝයි විතරක් රිමාන්ඩ් කරලා ඒ නාටකයේ කතන්දරය අපිට අවසන් කරන්න බෑ. ඒ නිසා අපි දැඩි ලෙස කල්පනා කරනවා මේ වෙලාවේ නීත්‍යානුකූලව දැඩි පියවර ගත යුතු පවතිනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ පෙන්වන්නේ නායකත්වයේ ගුණාංගද? තමන් ණයයි කියලා ගෙදරින් එළියට එන්න බය නම් ප්‍රභාකරන් එක්ක යුද්ධ කරගැනීමට වගේ තත්වයක් ආව නම් කොහොම වෙයිද? එහෙම නැත්නම් මේ වෙනකොට කප්පරක් ණය වෙලා තියෙන යහපාලන ආණ්ඩුව නිසා මේ රට. එතකොට මේ වෙලාවේ මේ රට අලුතෙන් බාරගත්ත ජනාධිපතිතුමාට, තගමැතිතුමාටත් ඔය විදේශ නායකත්ව රටවල් වලින් නොයෙකුත් පරිවිඩවනවා ණය ගෙවන්නයි කියලා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ප්‍රශ්නවලට මුහුණ දීලා මේ රට ගොඩනැගීමට හැකි නායකත්වයක් විදියට විශ්වාස කරලා තමයි මේ රටේ මිනිස්සු එතුමාව ජනාධිපතිගේ අපේ රටේ වාසනාවට. සුදුවැන් සිදුවීමට සහ ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් වන සිදුවීම්වලට අදාළ සත්‍ය කරුණු සියල්ල නොබෝ දිනකින් හෙළි කර ගැනීමට හැකි බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඤාපා අබේවර්ධන මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සුදුවැන් සිද්ධිය සම්බන්ධයෙන් දැන් කරුණු 100%ක්ම හෙළි වෙනවා පවතී. එතකොට මම හිතන්නේ ඒ සුදුවැන් සිද්ධියේදී ඇති වුණු තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන්ම ඒ අය ප්‍රකාශ කරනවා. දැන් ලක්ෂ 20ක් ඒ සඳහා ඖෂධ සංස්ථාවේ සභාපතිතුමාගෙන් ලබා ගත්තා කියලා. එතකොට මේක රාජසේනරත්න මැතිතුමා සමග වාඩි වෙච්චේ දෙන්නා මංජුල අතුල මේ දෙන්නා සම්පූර්ණයෙන්ම ඌමනාව දේශපාලන ඌමනාවක් ක්‍රියා කරන්න ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඊටත් වඩා කනගාටුදායක කාරණේ තියෙන්නේ මේ අය කවුද මේ මාධ්‍යයට වාඩි කරේ? මේ පැහැරගත් උච්චලයා කියන අය ගෙනල්ලා තමයි ඔය ප්‍රවෘත්ති සාකච්ඡාව කරේ. තොර ප්‍රවෘත්ති සාකච්ඡාව කරාට පස්සේ දැන් හෙළි වෙලා තිනවා මේ දෙන්නාගේ තත්ත්වය මොකද්ද කියලා. මේ අපරාධ එක්ක ජීවත් වෙච්ච අය තමයි මාධ්‍යට ගෙනල්ලා වාඩි කරේ. අද වෙනකොට එළිවෙමින් පවතිනවා ඖෂධ සංස්ථාවේ සභාපතිතුමා ලක්ෂ 20ක් මේ දුන්නු බවට රාජපරිශ්‍රය ප්‍රකාශයක් කරලා තියෙනවා. තව ඉස්සරහට මේක හෙළිදරව් අපි කරනවා. ඒ විතරක් නෙවෙයි ශිස් ස්ථානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් වූ හෙළිදරව්වත් ඉතාමත්ම ඉක්මනට රටට දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. මොකද මේක ජාත්‍යන්තරම විශාල අපරාධයක් කරා මේ රට අපකීර්තියට පත් වෙන. ඒ නිසා මෙවැනි තත්ත්වයන්
ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඊටමත්ව ප්‍රවේශමෙන් අපි හොයනවා මේ මොකද මේ කාරණා පිළිබඳ මේ රට දැනුවත් වෙන්න ඕන ඉදිරියේදී මම හිතන්නේ ඉදිරි සති දෙක වගේ ඇතුළත අපිට තව කරුණු කීපයක් එලි කරන්න පුළුවන් මේ ඉදිරි කාරණා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඊයේ යාපනයේ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එෙහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපති දුහුරේට පත්වුණ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ බල පුළුවන්කාරකම් ඔන්න දැන් ටික ටික එළියට දාන්න පටන් අරගෙන තියෙනවා. අපේ දෙමළ ජනතාව ඔහුට ඡන්දය භාවිතා නොකිරීමට ගත් තීරණය හරි කියලා දැන් තේරුම් ගිහිල්ලා තියෙනවා. රටේ සියලු ජනතාව එකට එකතු වෙලා තමයි අපේ රටේ ජනතාවගේ නායකයා හොඳින් තෝරා ගන්න අවශ්‍ය වෙන්නේ. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමට ඉන්දිය රජය ලොකු මැදිහත්වීමක් කළා. නමුත් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඒ තුලින් ඉටු කර ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මේ නිසා අපි හිතනවා ඉන්දියාවේ මැදිහත් වීම යලිත් අවශ්‍යයි කියලා. 13 දිරුත්තම් තමුල් මක්කලුඩේ අරසේල අභිලාෂ. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කිරීමට යෝජිත සුපිරි ගමක් වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව දිස්ත්‍රික්කයේ මාර්ග තදබදය අවම කිරීමේ සැලසුම් සාකච්ඡා කිරීම ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මෙන්ම ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වුණා. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව අපේ රටේ අද ජනතාවගේ විශාල ප්‍රමාණයක් විවිධාකාරයේ රෝගී තත්ත්වයට පත් වෙලා තිනවා. ඒකට එක් ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව පවතින නීති හරියට ක්‍රියාත්මක නොවි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනිකුත් අදාළ බලපාල ආයතන සම්බන්ධීකරණය කරගෙන ඉදිරියේදී ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම පිණිස ඉතා දැඩි ලෙස නීති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අද අපි තීරණය කරනු ලැබුවා. අපිට මාර්ග තදබැලයට ඉවහල්ගෙන ඒ කටයුතු කරන ආයතන 22ක් පොලිසිය ඇවිල්ලා ඒ ආයතනයක් පමණයි. ඒ ආයතනයකට අපි කොළඹ නගරය තුළ 1500කට වැඩි පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් උදේ පාන්දර 6 ඉඳන් රෑ 8:00 9 වෙනකන් අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර පළාත් පාලන නියෝජිතින් සහ දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම කමිටු රැස්වීම සඳහා සහභාගී වී සිටියා. ඉදිරි මහමැතිවරණයේදී තම පාර්ශවයට බලය හිමි වුවහොත් ප්‍රථමයෙන් පොලිස් කොමිෂමට සිදු වූ දේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පත්කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ සිරිකුත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුව පත්වෙලා මේ දින 30 ඇතුළත දේශපාලන පලිගැනීම් එන්න එන්න දවසින් දවස දරුණු අතට පත්වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි ජනාධිපතිතුමා හමුවෙන්න උත්සාහ කරා. ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. අපි ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්තුමා හම්බුණා. ආරක්ෂක ලේකම්තුමා හම්බෙන්න අපි උත්සාහ කරා. මේ සිද්ධීන් සම්බන්ධව අපි වාර්තා කරලා දැන් මාසයකට ආසන්න වෙනවා. අද වෙනකන් කිසිදු සාධනීය පියවරක් මැදිහත් පියවරක් ගත්තේ නැහැ කියන එක අපි කනගාටුවේ උනත් ප්‍රකාශ කරන්නට ඕන. ලංකාවේ පොලිස් ස්ථාන සියල්ලගෙම වගේ කොට්ටාසවල මේ වෙනකොට පොලිස් අධිකාරීවරු, තාකාර පොලිස් අධිකාරීවරු, පොලිස් ස්ථානාධිපතිවරු, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරු මේ ආදී සියලු දෙනාම ස්ථාන මාරු කරලා අමාරයි. අප්‍රේල් මාසේ රටේ ජනතාව ඒ තීන්දුව හරියට අරගත්තොත් එහෙම අපිට මුලින්ම කරන්න තියෙන්නේ පොලිස් කොමිසමට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන්න. ගොවියා රජකරවන දෙවන්ත පොරොන්දුවක් දුන්නා. සියලු වගාවන් සඳහා පොහොර නොමිලේ දෙනවා කිව්වා. අද නිකම් පොහොර තියා සල්ලි වලට පොහොර මිටියක් ගන්න මිනිසුන්ට පොහොර ටික නැහැ. කැරට් කිලෝ එක රුපියල් 400යි, 20 කිලෝ එක 420යි, ඕකෝල් කිලෝ එක 280යි, බෝංචි කිලෝ එක 440යි, පීලියුන කිලෝ එක රුපියල් 550යි, ඇවරයි දෑවරයි තුන් ඇවර වෙනකොට රුපියල් 18ක් ගිහිල්ලා තියෙයි. හාල් කිලෝ එක උපරිමයෙන් රුපියල් 90ට තිබුණ එක අද 120 දක්වා ගිහිල්ලා තියෙනවා. හුණුසහල් කිලෝ එක රුපියල් 60යි. කැඳ හදලා බොණ්ඩවත් තියෙන්නේ හුණුසහල් කිලෝ එක. වතුර බිල හෙටාන්ත වැඩි කරාට පස්සේ පරු න්‍යාය පත්‍රය කොහමද ආණ්ඩුව? මේ ආණ්ඩුව කාලේ කෙලින්ම ආව විතරයි ආපු සැසනිකෝම කොම්නික මාරුකොල්ල දැන් මර CTB එකේ තත්ත්වයට සංගම සේවකයන් අතර පොලිස් දෙපාර්තමේන්තු පත් කරා. ද CTB එකේ අයව උසස් වීන් දීපාව කෙලින්ම පහත් කළා දාලා තියෙනවා. කිසිම නීතිය රීතිය මුකුත් නැහැ. ප්‍රබල උත්සාහ ගන්න. අපි දැක්ක දැන
දේශපාලන බලවේගණි වෙන්නේ. මේ පටන් ගත්ත විතරයි. කොහේ මේක ඉවර වෙයිද කියලා දන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන්ට සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට මැතිවරණය පවත්වාගෙන යාමේදී සිදු වූ අපහසුතා සැලකිල්ලටගෙන ජනාධිපති මැතිවරණ නීතිය සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම් වලට අනුව ජනාධිපතිවරණ මැතිවරණ පනත කුමන ආකාරයකින් හෝ සංශෝධනය කොට ඒ සඳහා මෙම තත්ත්වයේ මගහරවාලීම සඳහා ජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් හෝ සංශෝධනය විය යුතුද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යංශයේ නියෝජිතයින් ගැන සැදුම්ලත් කමිටුවක් අධිකරණ හා මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී රැස් වුණා. විශේෂයෙන්ම මේ අතුරින් අති මහත් වූ බහුතරයක් අපේක්ෂකින් 0.1%කවත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ බව සැලකිල්ලට ගනිමින් මෙලෙස ජනාධිපතිවරණ පනත කුමන ආකාරයකින් හෝ සංශෝධනය කළ යුතු බවට වන යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා. මේට අමතරව පළාත් පාලන ඡන්ද පැවැත්වීම සඳහා දැනට ඇති නීතිමය බාධාවන් ඉවත් කර ගනිමින් ඒ සඳහා සුදුසු සංශෝධනයක් පිළිබඳව එක්මනින් විසඳුමක් යෝජනා කරන ලෙසද මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙම නියෝජිතින්ට දන්වා තිබෙනවා. මේට අමතරව බොහෝ රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවසරය නොලැබෙන හේයින් තැපැල් ඡන්ද දායකින් ප්‍රමාණයටත් වඩා පුළුල් කොට දැවැන්ත වශයෙන් මැතිවරණ සමයේදී තම ලියාපදිංචි කොට්ටාශය සඳහා තැපැල් ඡන්ද අයිතිවාසිකම් ලබා ගැනීම පුළුල් කරමින් සුදුසු සංශෝධනයක් ජනාධිපතිවරණ හා අනෙකුත් ඡන්ද සඳහා ඇතුළත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් සකස් කරන ලෙසත් ඉන් අනතුරු ඒකීකාරයන් සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරු අවශ්‍ය නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුව වෙත නොපමාව ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. ජාති ආගම් බේදයකින් තොරව ජීවත් වන මෙරට ජනතාව වෙන් කිරීමට උත්සාහ දරන ප්‍රකාශ සිදු නොකරන ලෙස හිටපු උතුරු පළාත් අමාත්‍ය සිවි විග්නේශ්වරන් මහතාගෙන් ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලය පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බෞද්ධයන්ට හෝ සිංහලයන්ට අසාධාරණයක් වෙනකොට ඒක සංවිධානයකවත් කවුරක්වත් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අන්‍ය ආගමිකයන්ට අන්‍ය ජාතිකයන්ට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණාම අපේ හාමුදුරුවෝ ඒ සමිතිවල ඉන්න අය ඒ සමාගම් වල ඉන්න ඒවට කතා කරනවා. නමුත් හාමුදුරු කෙනෙකුට යමක් වුණාම කිසිම කෙනෙක් ඒවට කතා කරන්නේ නැහැ. තුරේ විහාරස්ථාන පිළිබඳව මතුවෙච්ච ගැටලුව වලට අපි විශේෂයෙන් ශාසන ආරක්ෂක මණ්ඩලයේ හැටියට මැදිහත් වෙලා පුරාවිද්‍යා කොමසාරිස්තුමා සමග සාකච්ඡා කළා. පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳව තුමා දැනුවත් කරලා තිබෙනවා. ගුරුකන්දේ විහාරාධිපති හාමුදුරුවන්ගේ ආදාහණය සිදු කිරීමට එරෙහිව ඒ ස්වාමින්වහන්සේලාට විරුද්ධව අධිකරණේ නඩු පවරලා අත්අඩංගුවට ගන්න ක්‍රියා කළ අවස්ථාවේ අපි නඩුවක් දාලා තියෙනවා. දහම් පාසල් විභාග සම්බන්ධ දින වකවානු තීරණය කිරීමේදී මනා සම්බන්ධීකරණයක් බෞද්ධ දරුවාගේ මේ දහම් අධ්‍යාපනයට බාධාවක් නොවන ආකාරයෙන් ඉදිරි වර්ෂයට දින කැලැන්ඩර සකස් වී තු පවතිනවා. පහුගිය දිනවල උතුරු ප්‍රදේශයේ හිටපු මහාමාත්‍ය විග්නේශ්වර මැතිතුමා ප්‍රකාශයක් කරනවා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. ඔය වගේ ප්‍රකාශයක් පහුගිය දවස්වල කරපු එක් ඇමතිවරයෙකුට පාඩම ඉගැන්වුවා මේ රටේ ජනතාව. ඒ නිසා අපි නැවතත් අපි ඉල්ලා හිටිනවා විග්නේශ්වර මහත්තයලා කොළඹට ඇවිල්ලා සැප විඳිනවා. උතුරු කරේ දමිළ ජනතාව ඉතාම අසරණ වෙලා ඉන්නේ. එයාගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික, කෘෂිකර්ම ඒවා ගැන කතා කරා. කරුණාවෙන් ඉල්ලීමක් කරන විග්නේශ්වර මහත්තයලගෙන් මේ රට සිංහල බෞද්ධ රටක් ඒ සඳහා ගරු කරලා ඔබතුමන්ලා අදහන ඒ ආගම් ඒ ජාති ඒ අයට නිදහසේ ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබදාස. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.